විශ්වත් සයිභාවකාශයක් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණය ජෝජෂය නාලිකාව ආයිබුවන් වාසනාවන්ත සුභ දවසක්වේවා අපගේ හිතාදර දේශීය විදේශීය සහෘර්ද හිතෝදුනිි මේ වනවිට අපි බොහෝ දෙනෙක් ලොකු චකිතයකින් එවන த ඉච්ச்சා මංගත්த்தයකින් ජීවත්වන காලපடி්ச்சේදයක්බවට පත්වෙලා තියෙන එක පැත්තකින් ජීවන වියදම දරාගන්න බැරුව தමං කරපුඒවගේ ආදායම් ලබපු රகியா மட்டம் පමண்ட අහිමිවෙලා ඒවා ඉපැයිම් අඩුවෙලායි අනුකොට ජීවන බර පවතවත් ගොඩනැගෙන විට ඒ විතරක් නෙමේ හිතෝතුනි එම තත්ත්ය කවදා විෂඳේ දැයි. නිිෂ්චිතව හිතාගන්න බැරුව බොහෝ දෙනෙක් ඉතා අවි නිශ්චීප පත්වයගින් තමයි හිතවතුනි ජීවත්තෙන්. ගොඩක් දෙනෙක්ග පොදු මතේ වෙලා තියෙන්න්නේ ලංකාවනං කවදා නැකටීද එහෙමනත්තං, අපට අනාගතයක් නෑ කියන අදහසේ තමයි බොහෝ දෙනකුට ඉන්න වෙලා තිය. හිතවතුනි පවතින තත්ත්වත් එක්ක එසේ සිටීමට හේපුකාරණා තියනෝ වගේම ඒ වගේ සික විලී සාධාරණ හේතු සහගතත්. එන්නේ හේතුව නිසාවෙේ අන්නේ වටපිටාව නිසාවෙෙන් හැකියාව තියෙන දක්ෂතාව තියෙන අය ලෝකයේ වෙන ප්‍රටවල් කරා පියම්බා යනෝ විශේෂෙන්මත් පමන්ගේ වටිනා දේපල ඉඩකඩම් පවාවෙකුණා දමමින් සදාකාලික මවබිම හැරදමා විදේශගත්ත වෙනවා හිතවතුනිී අපි අන්නේ අපේ හිතවතුන්ට සිහිප්පත් කරන්නවා හිතවතුනී ඔබ ගියාට කමක් නැහැ ඔබේ දියුණුව වෙනුවෙන් ඔබේ පීරන්න ගැනීමේ අයිතිය ඒ වෙනුවෙන් අපි ගරු කන්නවා නමුත් හිතවතුනිී නුදුරේදීම දවසක ඔබට නවපත් මේ මාතරු භූමිය වටිනාකම දැනේවි ඔබට නැවපත් එන්න සිතේවිෙන්. අන්න එදාට ඔබට එන්න පැනක් ඔබ හිටපු දැන ඉතුරු කල්ල ගියොත් ඔබට ඔබ ජීවිතයේ ගත්ත ඉතාම වැදගත්තුූ ඒවගේම බුද්ධිමත්ව තීරණය වේවි කියනය එකත්න් අප ඔබට සිහිපත් කරනු. එහමනං හිතෝතුනි ඇයි මෙහෙම වෙන්න මේ ලංකාව එවනට මාතරූ භූමියත් දෙදස් විසිපහේ මාර්තවලින් පස්සේ හිතෝතුනි නොහිතපු ආකාරයේ දියුණුවක් එමනැත්තං කිසිවකුට විශ්වාස කළ නොහැකි ආකාරයට අපේ මේ මාත්‍රූ භූමිය ආසි්‍යාවේ ප්‍රබ්බලම රටබ්බාට පත්වෙනවා හිතවතුනි සම්හරවෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක හිතලුවක් කිය. නෑ හිතවතුනි ඔබට යමක් අපි පවසනවනම් වගකීමක් ඇතුව ඒවගේම හේතු යුක්තිසාගතව මෙන්න මේ කරුණ ඔබ වෙත අරගෙනආ. හිතවතුනි ඇයි එහෙම වෙන්නේ එ ආශ්චරයක් වෙන්නේ කෙසේද ය සිදුවන්නේද කියන කාර්ණය ගැන අපි විවෘතව කතා කර. හිතවතුනි අන්නේ සංකල්පට අපි විශේෂයෙන්ම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නෝ විශේෂයෙන්ම භූගෝලිය පිහිටීම ඒ වගේම ජෝදරිවිද්‍යාව. මෙන මේ කරුණුකාරණා මත මෙන්න මේ අනාවකය පැහැදිලිවම ස්තිරවශයෙන් වගකීමින් ඔබ වෙත අරගෙන එනවා. එහෙමනං හිතවතුනි දෙදස් විසිපහයේ මාර්තූ විසිපහදක්වා කාල සීමාව තුළ සෙනසුරු ගහය. විශේෂයෙන්ම කුම්බරාශයේ සැලිසල්. සනතුුරට කුම්ඹරාශියය සක්ෂේපරයි මූල ප්‍රකෝල. බාලවත්මර් රාශිය. හිතවතුනි මෙන්න මේ සැෙනසිු ගහය කුම්බරාශයට යන්නේ අවුරුදු තිහකට සරයයක්. හිතුවතුනි ජෝතේ ශාප්‍රයේ සඳහන් වෙනවා ශනිගේ ප්‍රිච්චල් ලිපය කියලා. ඒක යන්නේ අවුරුදු තිහේවා තුනක් එකතු නාම්. ඒක අන්නේ අවුරුදු අනුවකට සරයක් ලංකාවඒවගේම ලෝකේ. නොසිතූ ආකාරයේ පරිවර්තන ඒවගේම විපර්යාස වගේම ඒ ගහශක් පීන්ගේ එමනතම් විශ්වශක්තිීන්ගේ බලවත්වීමක් සිද්ධ වෙන කාලයක් වෙනු හිතෝතුනි අපි මේ එන්නේ කාලයතමයි පස්සු කරමිින්්ඥන්. එමනං හිතෝතුනි දෙදස් විසි පහේ මාර්තු මාසඩ කලින් මෙන්න මේ විශ්වශක්තිීන් ග්‍රහශක්පීන් බලොවක්වීම හේපින් අපේ ලංකාව මේතා කාලයක් තිස්ස ලබබපු බාදධක ඒවගේම හිරිහර කරදර වගේම අලුත්පරිච්චේවයක් කුදාකරමින් ලංකාව ලෝකයේ දියුණු රටක්වීමට හේතුකාරුණාවන කරුණුකාරණා ගොඩනගෙන. අන්නේගේ ආරම්භය තමයි මේ සිදවිමින් පවති. එවගේම හිතවතුනි මෙන්න මේ දෙදස් ස්පහහි මාර්තු මාසයට කලින් ඇතිවෙන්නා වූ මේ වෙනස් තුලින් සියවස් ගණනාවක්ම ඉපරියට යන ආකාරයට ලංකාව දිනෙන්දින වසරිින් වසර බලොවත්භාවයට පත්වෙනු. ඉන් පසූ කිසිවෙකුට මේ පුුණ්‍ය භූමියට එහෙමනැත්තං අහිතක් කරන්න කඩාවටටන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නෑහිතවතුන්. ඒ අනුව දෙදාස් විිසිපහේ මාර්තු මාසය. කලින් විශේෂයෙන්ම මෙන්න මේ පරිවර්තන රාශයක් ලංකාවතුළ සිදුවලු. අන්නේ පරිවර්තනය අන්නේ හේතුවෙන් ලංකාවේ දියුණුව එමනතන්ජය ග්‍රාණය ඉදිරියට ගමංගන්න හැරවුම් ලක්ෂයක් වෙනවා. හිතෝතුනි දේශපාලනය අපේ නාලිකාවතුලින් අපි කතාා කරන්න. නමුත් හිතෝතුනි මෙන්න මේ පරිවර්තනය වෙන්න එමනන් රට ජයග්‍රහාණය කරා ගෙන යන්න හැකියාව තියෙන රටට ආදරයේ දක්වන ඒවගේ රට ගැන හිතන අලුත්පාලන පම්ප්‍රයක් මෙන්න මේ කාල සීමාව තුළ ස්ථාපිත වෙන බව පැහැබිලුව කියන්න පුළුව. දේශපාලනය ගැන කතා නොකළක් රටට ආදරය කන්න ඒවගේම රට ගැන හිතන අවංක පිරිසකගේ ඒ උත්සාය මත්තින් ගොඩනගන්නා වූ ඒ ආණ්ඩුව තුළින්. ලංකාවේ හැරවුම් ලක්ෂ එම නත්තම් දියුණුවයේ ජයග්‍රාණය ගෙන යන බවනං පැහැබිලියෝම කිව හැකිවෙනවා. අන්නේ හේපුව නිසා අපි අර සඳහන් කළ ආකාරයට ආයමත් ලංකාව එමට මේ මාතරභූමිය අපි පේ තිබූ අන්දමටම ඊට වැඩියෙන් ඔසවා තබන යුගයක් බවට පත්වෙන. එමනම් හිබෝධනී අපි මේ ගත කරන්න සංක්‍රාන්ති සමයයක් හිතවනි ඔබ දන්නව ඇති අළුත් අවුරුද්ද උදාව. අලුත් අවරුදෙ තියෙනවා නොනගතේ කිය. එගන්නේ හිතවතුනි අලුත් අවුරුද්ද ආරම්භ වෙලක් නැහැ ඒවගේ පරණ අවුරුද්දෙත් කොටසත් ඉතිරි වෙලා තියෙන. අන්නේ කාලෙට නොනගතයේ පළමු පරිකේදය කියලාපී සඳහන් කරනු. මෙන්න මේ කාල සීමමා තුළ සියලු කඩයුතු අක්්‍රීිය වෙන. ඒම නං අපි ගත කරන්නෙත් හිතෝතුනී මෙන්න මේ නොන ගතකාලය. අන්නේ හේපුව නිසාවෙේ ඉබිරියේදී විශේෂයෙන්ම දෙදස් විසිපහේ මාර්තූ දක්වා කාලසීමාව ලංකාවේ බොහෝ දෙනකුට ආර්ථික ප්‍රශ්න ඒවාගේම සමාජයේ පශ්න නොයෙකුත් ගැටලු වලට මුහුණදීමට සිද්ධ වෙනවා වගේම ඒ ගැටලු තුළින්ම ඇති වෙන පිබිදීම තමයි හිතෝතුනි ජෑග්‍රහණය කරා පානගන්න. එහම නං හිතෝතුනි මෙන මේ සෙනසුරු ගහයක් මෙන මේ කුම්බරාශයේ සෙනසුරුගේ ප්‍රිචලතිය හේතුවෙන් තමයි මෙන මේ සියලු පත්වලට කරුණකාරණා හේතුවෙන්. ඔබ ප්‍රශ්න කරාව එහෙමනම් සැනසුරු ඇයි ලංකාවට විතරක් මේ දේකරන්න වෙන රටවල්වොලට ග්‍රහ බලපෑම නැත්දකල්. හිතෝතුනි එසේ පශ්න කිරීම සාධාරණ වගේම යුප්පි සහගත වෙන. එහෙමනම් හිතෝතුනි අපි ඒකරක් පිළිතුර කපා කරමු. හිතෝතුනි ඔබ Google එකට එහෙමනැත්තම් අන්තර්ජාලයට ගිල්ල ලස් ග්‍රැවයේෂන් කියලා ටයි් කරන්න. එතවට ඔබට ලෝකයේ අඩුම ගුරුත්පාකර්ශණය තියෙන භූමිය එහමනැත්තම් මෙන්න මේ ලංකාව නිල් පාටිං සලකුණු කල්ලක් පෙන්නුම් කරනු. හිතවතුනි ලංකාවේ. ලෝකයේ ගුරුත්පාකර්ශණය අඩුම ස්ථානය තමයි හිතෝතුනි ලංකාවේ මැද එහමනත්තං හිරිවඩුන්න ප්‍රදේශයේ. මෙන හිරිවඩුන හරා ගොඩනගෙන ඒ ගුරුත්පාකර්ශ අඩුම ප්‍රදේශයේ ලංකාවතුල ක්‍රියාත්මක වෙනු. එමනම් හිතෝතුනි මෙයින් අදහස්සය නෙමකක්. එ ගුරත්පාකර්ශණය අඩුම භූමි වලට විශ්ව ශක්තිීන්ගේ බලපෑම වැඩියෙන් ක්‍රියාත්මක වයෝ. විශේෂයම ශක්්ති විශේෂ පහසවෙන් ගමන් කරන භූමිය තමයි ලෝකේ එකම ස්ථානය අපේරට. එම නම් හිතවතුනි අවුරුදු අනුවකට වරක් ක්‍රියාත්මක වන්නා වූ මෙන්න මේ විශ්ස ශප්පීන්වල බලය හේතුවෙන් විශේෂයම සෙනසරු ගහයාගේ බලයවර්ධනයවීමත් ඒ හරා ඇතිවෙන විශ්වශක්තින්ගේ ප්‍ර්බලතාවය හේතුවෙන් කාලයක් දෙස්සේ දුක්කඳපු ඒවගේම නොයෙකුත් බාතක මැද්දේ ගෙවපු අපේ මාතරු වූමිය නැවතත් හිසවසවන්න විශ්වයේ ආශීරුවාදල් ලැබිලා අලුත් ගමනක් ආරම්භ කිරීමට නියමිත වෙනවා හිතවතුනි. එහෙමනං හිතෝතුනික් බලාපොරොත්තු අයිංකරගන්න එපා ශක්තිමත්වෙන්න බලාපොරොත්තු පියාගන්න ඔබට වගේම අනාගත පරම්පරාවට වටිනාවු මාතෘූ භූමියයක් ඉපරියේ වී ගොඩනැගෙන කාලය වැඩි ඇතකන. හිතොවතුනි ධාර්මික වෙන්න යහපත්දේවල් කරන්න ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ විශ්වශක්තින්ගේ ආකර්ශණය වැඩිවැඩියෙන් ලැබි මේ මාතෘු භූමිය වාසනාවන්ත, ම ඒ මනං අපි අර අපේ හිතවතුන්ට සිහිපත් කළ ආකාරයට හිතවතුනි මේරට නැවත ගොඩනැගුණු හැනින් ඔබ අපේ මාපරූභූමියට නැවත වරක් ඇවිල්ලා ඔබේ දායකත්වය ඔබේ ශක්විය මේරටට ලබා දෙන ලෙස ගෞරවයෙන් සිහිපත් කන්නු ඒ මනං හිතෝතුනි බලාපොරොක්තු ඇපිකරගන්න උත්සාාවන්ත වෙන්න ඒවගේම යහපත් ජීවිත ගත කරන්න අන්නේ තුළින් ගොඩනගෙන මෙන්න මේ විශ්වශක්තිීන්ගේ ආසිරවාදය මේ පුුණ්‍යභූමියට කවදත් ලැබුණා ඒවගේම මේ පුුණ්‍යභූමිය සෑම අවස්ථාවකම ආරක්ෂා කරා සැමට පෙරුවන් සරණ.